අයිබෝන් දුවේ පුතේ සුබ දවසක්. ඔන්න ඔබට අපනා YouTube channelෙන් වාසියා. විභව්‍යතාමාන 14 පහසුවෙන් ජයගන්නට අපි එක පත්‍රයේ අපහසු ගැටලු පහසුන් විසඳන කෙටි වැඩසටහන් මාලාවක් ඔන්න ඔබට අපනා YouTube හරහා මුලදී හඳුන්වා දුන්නා. අද එහි දෙවෙනි වැඩසටහනත් එක්කයි අපේ දුව පුතුන් එකතු වන්නේ. ඔන්න අද අපි බලාපොරොත්තු වෙන ඔබට මේ උපකාරක අත්වැලේ ගැටළු විසඳන කෙටි ක්‍රම තුළ තවත් පුංචි විභවිතාමානයකට යන්න. ඒ ආදේශන හැකියා පාඩමේම ප්‍රකාශන ආදේශනය පිළිබඳවයි. ඒක ඔබ දන්නවා අපනා YouTube channelය හරහා එකතු වෙන අපේ පහේ ළඟ ළඟම එන පහේ දරුවන්ගේ විභාගයේ ඉලක්ක කරගෙනයි අපි ඔබට මේ පාඩම ලබා දෙන්නේ. නමුත් 3-4 ශ්‍රේණිවල දුල පුතාලටත් මේකෙන් විපුල ඵල ප්‍රයෝජන ගන්නට පුළුවන්. ඔබට ඔබේ දැනුම දියුණු කරගන්නට නොමිලේ මේ යම් පිටිවහලක් ලබා ගන්නට පුළුවන්. හොඳයි. එතකොට අපේ දරුවෝ දන්නවා ආදේශනය කියන්නේ මොකක්ද කියලා. එකක් වෙනුවට ඒ දේම සිදුවන වෙනත් දෙයකට අපි ආදේශනය කියලා කියනවා. අපි සරල උදාහරණයක් ගත්තොත් දැන් අපිට කහට කෝප්පයක් සීනිත් එක්ක බොන්න පුළුවන්. සීනි නැත්නම් මට ඒකට විකල්පයක් හැටියට හොඳ කිතුල් හකුරු කෑල්ලක් ගන්න පුළුවන්. බලන්න සීනි වෙනුවට හකුරු, හකුරු වෙනුවට සීනි. දැන් ඔබට පේනවාද මේ වචන දෙකම පැණි රස දේවල් දෙකක්. දෙකම පැණි රස. දැන් අර කරවිල කොහොම අන්න ඒ වගේ. ආදේශනය කියන්නේ අන්න ඒක තමයි. එහෙනම් ආදේශනයේ දරුවනේ ඉලක්කම් වලින් දෙන්න පුළුවන්, වචන වලින් දෙන්න පුළුවන්, ප්‍රකාශන වලින් දෙන්න පුළුවන්, රූප වලින් දෙන්න පුළුවන්. මේ ආදී විවිධ හැඩතල ඔස්සේ ඔබට ලබා දෙන්න පුළුවන්. දැන් අදස ඔබේ නිවහනට මේ ගෙනවිත් තිබෙන්නේ යම් වැකියක්, යම් ප්‍රකාශනයක් කොහොමද තව එකකට අපි ආදේශ කරන්න කියන එක, නැත්නම් සම්බන්ධ කරන්න කියන එක. අපි පුංචි ගැටළු කිහිපයකින් මේක පටන් ගමු, අර්ථවත් කරගන්න. ඔබට මතක ඇති අපි පළවෙනි වැඩසටහනේදී මුල් ගැටළු 10 ඉදිරිපත් කරා. ඔන්න අද අපි බලාපොරොත්තු වෙන ඔබට 11 වෙනි අංකයේ සිට යන්න. එතකොට අපේ ඉලක්කය ඔබේ විභාගය ඉලක්ක කරගෙන විභාගෙ කිට්ටු වෙනකොට අපූරු ගැටළු 500ක් දක්වා ඔබව රැගෙන යාම. දැන් ඉතින් පළවෙනි වැඩසටහන නැරඹපු නැති දරුවෝ ඉන්නවා නම් අපනා YouTube එකට යන්න, සර්ච් කරලා බලන්න අපේ විභව්‍යතාමාන පළවෙනි වැඩසටහන. subscribe කරලා නැත්නම් subscribe කරන්න, like comment දාන්නත් පුළුවන්, තව යාළුවන්ටත් මේ පණිවිඩය දෙන්න පුළුවන්. හොඳයි, අපි ගැටලුවක් හඳුනා ගනිමු. මම ඔන්න අරගත්ත ප්‍රකාශන ආදේශනයේට ප්‍රස්තාපිරුලා ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ. දැන් අපේ දරුවෝ දන්නවා වගේ, බන්දු, සේ, ඒ වගේ දෙකෙන් අපිට පිරුලා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඔබ දන්නවා ඉබ්බා කියන සතා ඔබ දැකලා තිබෙනවා. දියගොඩ දෙකම ඉන්නවා උරගයේ, උරග පවුලටයි අයිති. පිහාටු නෑනේ. ඉබ්බා ළඟ පිහාටු තියනවද? නෑනේ. එහෙනම් අපි ඉබ්බගෙන් පිහාටු ඉල්ලුවට වැඩක් නෑ. ඌට දෙන්න බෑ. ඇයි දෙන්න බැරි? උගේ ළඟ නැහැ. ඕම් බලන්නකෝ දීලා තියෙන උත්තර තුනෙන් තෝරන්න පුළුවන් ද බලන්න. මුදල් නැති කෙනෙකුගෙන් ණයට ඉල්ලනවා. රුපියල් 100ක් තියෙන කෙනෙක්ගෙන් 70ක් ණයට ඉල්ලනවා. අතරමං වූ කෙනෙකුගෙන් පාර අහනවා. දැන් අතරමං වූ කෙනෙකුගෙන් පාර අහලත් වැඩක් නැහැ. දැන් ඔබට පේනවා මම මේ දීලා තියෙන උත්තරවල හුඟක් වෙලාවට පුතේ එකහ සමාන පිළිතුරු දෙකක් තියෙනවා හුඟක් වෙලාවට. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ කරිම උත්තරේ තෝරගනීද කියලා. දැන් රුපියල් 100ක් තියෙන කෙනෙක්ගෙන් නම් 70ක් ඉතින් ඉල්ල ගන්න පුළුවන් නේ ළඟ තියෙන දෙයක්. දැන් අපි ඒක අතහරිනවා. ඊට පස්සේ අපි මේකේ ගලනවා පළවෙනි එකද තුන්වෙනි එකද උත්තරය. දැන් උත්තර තෝරා ගැනීමක් අපි කරන්නට ඕනේ. එතකොට ඔන්න බලන්න දැන් කෙලින්ම කියනවානේ පළවෙනි එකේ මුදල් නැති කෙනුගෙන් ණයක් ඉල්ලනවා. හරිනේ, ඉතින් නැති කෙනුගෙන් ණයක් ඉල්ලුවට වැඩක් නැහැ. දෙන්න බෑ. ඒ වගේ නැති දෙයක් පිහාටු ඉබ්බා ළඟ ඉල්ලලා වැඩක් වෙන්නේ නිසා මේ උත්තර දෙකෙන් අන්න අපි අවසන් නිගමනයට එනවා. පළවෙනි එක මුදල් නැති කෙනෙකුගෙන්
නයක් ඉල්ලීම. දැක්කද? අරකට මේක ගලපනවා. අන්න එකයි ආදේශණය කියන්නේ. ඔන්න බලන්නකො 12. ගිලී මලෙත් ඇත දත සුද්ධෝ යන ප්‍රකාශයට ගැළපෙන ඔන්න ප්‍රකාශනය තෝරමු. මේක මේ වාක්‍ය දන්නේ නැත්නම් මේක ටිකක් තෝරගන්න අමාරුයි. මේ බලන්නකො. දන්ත වෛද්‍යවරු වැඩි වන තරමට දත් රෝගීන් අඩුයි. ඔන්න පළවෙනි වර්ණය. අපිරිසිදු ලෙස ජීවත් වන බොහෝ දෙනෙකු සිටින පළාතක ඌද පිරිසිදු වන අය සිටිය හැකි බව. බුලත් විට කෑමෙන් පසු දත් අපිරිසිදු වන බව. දැන් මෙන්න මේ බුලත් විට කියන එකෙන් තමයි පුතේ මේක මේ වැකියට අපිට යන්න වෙන්නේ. දැන් ගිලී මලේ කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගමක්. මේ ගිලී මලේ කියන ගමේ දරුවනේ සෑම නිවසකම වගේ බුලත් කොරටුවක් තියෙනවා. බුලත් වැල් වවලා තියෙනවා. ඔබ දන්නවා ගෙදර යම් දෙයක් බහුලව තිබෙනවා නම් ඒ නිවැසියන් ඒව බහුලව පරිහරණය කරනවානේ නේද? අපි ගෙදර රඹුටන් ගහත් වෙනවා, අපි වැඩිපුර රඹුටන් කනවා. බුලත් වැඩිපුර තියෙනවා නම් ගෙදර අය බුලත් කනවා. නමුත් එච්චර බුලත් තියෙන ගමේ වුවත් බුලත් විතක් හපන් නැතුව දත්තික පිරිසිදුව සුදට සුදේ තියාගෙන ඉන්න අයත් ඉන්නවා. අන්න ඒ අතරින් අපිට තෝරගන්න පුළුවන් ඒ අනුව ඒක තේරුම් ගත්තම අන්න අපිරිසිදු ලෙස ජීවත් වන බොහෝ දෙනෙකු සිඳ පලාතක වුණත් අන්න පිරිසිදුව ඉන්න අය අපිට දකින්න පුළුවන්. අර මම කිව්වා වගේ දත් ටික කහට කරගන්නේ බුලත් නිතර හපන අය. බුලත් නිතර හපන්නේ නැතුව දත් ටික සුදුවන් සුදෝ දසුන් දසන් පෙලක් තියා ගන්න පුළුවන් වෙනවා එයින් වැළකෙන අයට. අන්න ඒක තමයි කිව්වේ. එතකොට ගිලී මලෙත් ඇත දත සුද්ධෝ අච්චර බහුලව තියෙන බුලත් තියෙන ප්‍රදේශයේ තත්තික සුදට බුලත් විට කන් නැතුව හොඳට තියාගන්නේ නැතර. ඒකට අපි ආදේශ කරා මේ පිරිසිදු අපිරිසිදු බව කියන අදහස් දෙක. මා හිතන ඔබ ඒක පැහැදිලිව තේරුම් ගන්නට ඇති කියලා. මේ බලන්නකො 13. දිය මත් නැත්තම් දිය මතු පිට ඇඳි ඉරක් වගේ. දැන් වතුර උඩ අපි ගඟක මුහුදක නානකොට අපිට ඉරි අඳින්න පුළුවන්ද? නේද? බෑනේ. ඉටුකල නොහැකි දෙයක් සඳහා වෙහෙසීම, යමක් ඉතා ඉක්මනින් අමතක වී යාම, යාන්තම් ගැලවීමට වැඩ කිරීම. දැන් දරුවනේ මේ වගේ ප්‍රශ්නිකදී උගක් වෙලාවට අපි ඔබට ටිකක් සමාන උත්තර දෙන්නේ. මොකද හරියක එකපාර තෝරා ගන්නට ඔබව වෙහෙසවීමක් මෙතන කරන්න ඕන. එතකොට දැන් මං කියවන්නේ දිය මතු පිට ඉරක් අඳින්න බෑ නිකන්. ඒක කොහොමත්ම කරන්න බැරි වැඩක්. එහෙනම් ඉටු කළ නොහැකි දෙයක් සඳහා අපි නිරර්ථක උත්සාහයක් යෙදෙනවා නම්, වෙහෙස වීමක් කරනවා නම් අපි අන්න මේක පාවිච්චි කරනවා මේ යෙදුම. දැන් දැක්කද අරකට ගැලපෙන ප්‍රකාශනය සමාන පද වගේ හරියට. 14 බල. වඳුරා හැට පැන්නත් බිමින් යන්නේ නැහැ වගේ. දැන් මෙතන වැඩිපුරම අරන් තියෙන්නේ පිරුළු. ආප්තෝපදේශත් යම් යම් විදියට ගන්න පුළුවන්. ඒතොර පිරුලක සහ ආප්තෝපදේශයක වෙනස අපේ දරුවෝ දන්නවා. ආ පිරුලක් උඟක් වෙලාට වගේ කියන වචනෙන් ගන්න පුළුවන්. ආප්තෝපදේශ උඟක් වෙලාට ඔය ඇවිද්ද පය දහස් වටේ පෙරලෙන ගලේ පාසි නොබැඳේ අන්න වගේ යදුම් නෙන්නේ. මේ බලන්නකෝ ඔබ වඳුරව දන්නවා. එතකොට 60 පෙන්නත් කියලා කියන්නේ පුතේ වයස අවුරුදු 60 උනාත් ඌ බිමින් යන්නේ නැහැ. උගේ සිරිත ගස් වලින් අතු වලින් එහාට මෙහාට පැන පැන යන එකනේ. නේද? ඒ කියන්නේ ඌ විශ්‍රාම ගියා තු ගස් උඩ තමයි යන්නේ. බලන්න වයස්ගත වූ අයට සමහර දේ කළ නොහැකිය. වයස්ගත වූවත් සමහරු නොගැලපෙන දේ නොකරති. වයස්ගත වූ අයට සමහර දේ කළ හැකිය. එතකොට දරුවනේ දැන් මං කෝවා නේද වඳුර හැට පැන්නම් බිමින් යන්නේ ඔගේ සම්ප්‍රදායන් සිරිත්විරිත් ඌ අතහරින්නේ නැහැ. අන්න ඒ වගේ බලන්න සමහර අය ඉන්නවා පුතේ කොච්චර වයස්ගත වුණත් ඒගොල්ලන්ට නොගැලපෙන දේ ඒගොල්ලෝ කරන්නේ නැහැ. අන්න මා හිතන ඔබ මේ අරුතත් එක්ක තමයි මේක පොඩ්ඩක් විසඳ ගන්න ඕනේ. යම් 15ට හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ. දෙපැත්ත නෙමේ. ගොඩාක් අය මේක උච්චාරණය කරද්දී පොඩ්ඩක් වරද්දනවා. හැදෙන ගහ දෙපැත්තෙන්. දැන් පුතේ අපි බීජයක් හිටවලා ඒක පැලවේගිනේකොට මේ පත්‍ර දෙකක් එනවනේ. මෙන්න මේ පත්‍ර දෙක දිහා බලලා අපිට කියන්න පුළුවන් මේ ගා හොඳට හැදෙනවද, සරුසාර ගහක්ද, පුෂ්ටිමත් ගහක්ද නැද්ද කියලා. ඒ වගේ කෙනෙක් දිහා බලලා එයාගේ හැසිරීම රටාව අනුව අපිට කියන්න පුළුවන් මේ ළමයා හොඳ ළමයෙක්ද, ලොකු වෙනකොට හොඳ ගතිගුණ තියෙන දරුවෙක්ද කියලා අපිට කියන්න පුළුවන්. අන්න ඒකයි අපි කියන්නේ මේ බලන්න උත්තර තුන. ළමයෙකුගේ වැඩිමට කුඩා කාලයේදී හොඳින් ආහාර ගත යුතුය.
ගසක වර්ධනය පැති දෙකකින් හඳුනාගත හැකිය. කෙනෙකු යහපත් ලෙස හැදෙනවාද නැද්ද යන්න කුඩා කාලයේදීම දැනගත හැකිද? මම ඔන්න කිව්වා. දැන් ඔබට උත්තරේ යෝජනා කරන්න පුළුවන්. අංක 3. කෙනෙකුගේ යහපත් ලෙස හැදෙනවාද යන්න කුඩා කාලෙදිම අර ගහේ මුල් දෙපැත්තේ හැදෙන පත්‍ර දෙක වගේ දැන කියා ගන්න, දැක බලා ගන්න පුළුවන්. පැහැදිලි නේද? දෙපෙත්ත කියන එක පොඩ්ඩක් මතකේ රඳව ගන්න. මෙන්න 16. සිංහයා බඩගිනුවත් තනනු බුදි. සිංහයා ඔබ දන්නවා මාංශ භක්ෂක සිව්පාස් සතේ. බඩගින්න කොච්චර තිබුණත් තනනු බුදි. බුදිනව කියන්නේ පුතේ මෙතන ග්‍රාමීය වචනයක්. කනවා කියනවා භක්ෂණය කරනවා කියන අදහස. නුබුදි කියන්නේ නැත අර්ථය, නැත කියන අර්ථය. එහෙනම් කොච්චර සිංහයා බඩගිනි වුණා තනකොළ කණ්ඩයක් නැහැනේ, තනකොළ ශාකයක්. සිංහයා මාංශ භක්ෂකේ. එහෙනම් මේ බලන්න වගේ උත්තර තුනක් සර් දීලා තියෙනවා. සමහරු දුප්පත්තුවත් නුසුදුසු වැඩ නොකරති. සමහරු දුප්පත්තුවත් අන් අයට උදව් කරති. සමහරු දුප්පත්තුවත් රසාහාර සොයති. අන්න වඩා හොඳ උත්තරය ඔබට තෝරගන්න පුළුවන්. කොච්චර දුප්පත් වුණත් සමහරු නුසුදුසු වැඩ කරන්න යන්නේ නැහැ. අන්න සිංහයාවත්. එතන සිංහයාව අපි කොච්චර බඩගිනිටත් තනකොළ කන්නේ නැහැ වගේ සමහරු දුප්පත් වුණත් නුසුදුසු වැඩ. සමහරු කියන්නේ හැමෝම නෙමෙයිනේ. සමහරු කියන වචනේ මෙතන අරන් තියෙනවා. 17 බල. ඇවිලෙන ගින්නට පිදුරු දමනවා වගේ. ඔන්න එතනත් සර් පිරුලක් ගත්තා. ඇවිලෙන ගින්නට පිදුරු දමනවා වගේ. ඒ කියන්නේ අපි දැන් පුංචි කතන්දරයක් ගත්තොත් දැන් මොකක් හරි මල්ලි චණ්ඩි වැඩක් කරලා ඔන්න අම්මයි තාත්තා එයාට බන්ිනවා, මල්ලි අඬනවා. අක්කා කියලා හිතන්නකෝ ඔබ. අක්කා ගිහිල්ලා ආයි අම්මටයි තාත්තට මල්ලිගේ පෙර වැරදි මතක් කරලා දෙනවා. එතකොට අම්මයි තාත්තා ආයි මල්ලිට බහිනවා. එතකොට බැනීම දෙගුණ තෙගුණ වෙනවා නේද? එතකොට ඔන්න මේ බලන්නකෝ අවසන් කරදර කරදර අවසන් කිරීමට කටයුතු වුණාද එකෙන්? නැහැ. නැති කරදර ඇති වුණාද? ඔව්. නමුත් නැති කරදර තිබෙනවාටත් වඩා වැඩි කිරීමට කටයුතු කිරීමක් තමයි එතනදී සිද්ධ වුණේ. අන්න තිබෙන කරදර වැඩි කිරීමට කටයුතු කරන එකට අපි කියනවා ඇවිලෙන ගින්නට පිදුරු දමනවා වගේ කියන ප්‍රකාශනය. මේ බලන්නකෝ 18. කළුවා මාරපන් ගියා වගේ. ඔන්න සර් එතනක් පිරුලක් ගත්තා. ඔබ මේ කතන්දරය අහලා තියෙනවා නේද? කළුවා කියලා මෙහෙකරුවෙක් හිටියා. එක ස්වාමියෙක් කළුවට කිව්වා අඬගාලා කළුව හෙට මාරපන් යන්න තියෙනවා කියලා. කිසිම දෙයක් සොයා බලන්නේ නැතුව අන්න කළුවා මාරපන කියන ගමටත් ගිහිල්ලා ආවා. එතකොට තමයි ස්වාමියා දන්නේ මුකුත් අහන්නේ බලන්නේ නැතුව මේ කළුවා මේ ගිහිල්ලා තියෙනවා කියන එක. ඕම් බලන්නකෝ උත්තර. තමන් නොදන්නා දේ කිරීමට ගොස් අපහසුතාවයටපත් වීම. කළ යුතු දේ නොයුම සහ වටහා නොගෙන ක්‍රියා කිරීම. තමන් නොදන්නා පාරක ගොස් අතරමං වීම. දැන් මං කිව්වනේ නේද ස්වාමියාගෙන් අහන්නේ බලන්නේ නැතුව තමයි කළුවා ගියේ. මොකටද ගියේ කියන එක දන්නේ නැහැ. අරමුණක් නැහැ. එහෙනම් කළ යුතු දේ නොවිවම සහ වටහා නොගෙන කටයුතු කරනකොට අපි ඔන්න ඔය පිරුල භාවිතා කරනවා. දැන් මේක පිරුලක් වුණාට පුතේ මේක විභව්‍යතාමානවලදී ප්‍රකාශනයක් තවත් ප්‍රකාශනයකට ගැළපීමක් අපි කරලා තියෙන්නේ. යන් 19ට වක්කඩේ හකුරු හැංගුවා වගේ. වක්කඩ දන්නවද? වක්කඩ දන්නේ නැත්නම් පුංචි දූල පුතාට තේරෙන්නේ නැහැ. අපේ ගමේ ළමයි නම් දන්නවා. ලියද්දකින් ලියද්දකට, එහෙම නැත්නම් කුඹුරකින් කුඹුරකට ජලය හුවමාරු කරන කිසියම් විවරයක් තියෙනවා. ඔබ දැකලා ඇති. අන්නේ විවරයට අපි වක්කඩ කියලා කියනවා. එතකොට මම පවුවදා ප්‍රයෝජනට ගන්න ආරක්ෂාවට එතන අපි හිතමුකො හකුරු බෑයක් හංගලනවා කියලා. මොකද වෙන්නේ පසුවදාට යනකොට? වක්කඩෙන් නිතර ජල එහාට මෙහාට යනකොට හකුරු වගේ දෙයක් පුතේ දිය වෙනවනේ නේද? එතකොට මොකද වෙන්නේ? අඛණ්ඩව ජලයේ ගැටීමෙන් හකුරු කෑල්ල දිය වෙලා යනවා. එතකොට මගේ අපේක්ෂාව ඉටු වුණාද? දැන් මම හෙට උදේ ගිහලා මේක ගන්න ගියාම තියෙනවද? නෑ. අන්න අරුත. එහෙනම් බලන්නකො දීලා තියෙන උත්තර වෙන එක අපිට හොරකම් කරගන්න පුළුවන්ද කියලා. ආරක්ෂාව නැති තැනක යමක් පරිස්සමට තැබීම. වක්කඩේ තබනා හකුරු දිය වී යන බව. තරමක් අපහසු ක්‍රියාවක්. අපහසු නෑනේ නේද? අන්න මම කියපු අරුත ඔබ වටහා ගත්තා නම් පුංචි දූල පුතාට තේරෙනවා. අන්න මම තිබ්බේ ආරක්ෂාවට මේක පහුවෙනි දඩ ගන්න.
පෞගෙන්දර යනකොට නැහැ. එහෙනම් ආරක්ෂාව නැති තැනක යමක් පරිස්සමට අපි gedara doreedi අපි එදිනෙදා ජීවිතයේදී තියෙනකොට කියන අයියෝ නිකන් එක වක්කඩේ හකුරු හංගුවා වගේ වැඩක් නේ මට සිද්ධ වුණේ කියලා. හරි. දැන් ඔන්න ඊළඟට අපි චුට්ටා පොඩි වෙනසක් කරමු. දැන් විභාගයේදී දරුවනේ දැන් පිරුලක් දීලා ඒ අරුත ප්‍රකාශන ආදේශනයක් ඇටියට අහන්න පුළුවන් වගේම අරුත දීලා පිරුල අහන්න පුළුවන් දෙපැත්ත මාරු කරලා අපි දැන් බලමු. ආ දැක්කද විවිධ හැඩතල ඔස්සේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මේ විභාග්‍යතාමාන ස්මතු වෙනවා ගොඩ නැගෙනවා. ඕම් බලන්නකෝ. දැන් අපි ඉස්සෙල්ලා අරුතාරම් පිරුල ගත්තා නේද? පිරුලාරම් අරුත ගත්තා. ওই දෙකනේ මාරු කර කර දැන් යන්නේ. දැන් අරුත දීලා පිරුල හොයමු. මේ බලන්න. කරන ලද දෙයකින් කිසිම ප්‍රයෝජනයක් නොලැබීම. අපි කරපු කිසිම වැඩක් අන්තිමට නිකන් කිසිම ප්‍රයෝජනයක් නැතුව ගියා. දැන් දෙමව්පිය උනත් ඕගොල්ලන්ට උගන්වන්න මහන්සිලා මහන්සිලා එකකින් කිසිම ප්‍රතිඵලයක් ලැබුණ නැතු වුනාම මේක කියනවා. මේ බලන්න. පුස්ස බින්දා වගේ. වක්කඩේ හකුරු හැංගුවා වගේ. දෙබරෙට ගල් ගැහුවා වගේ. බලන්නකෝ. දැන් කරන ලද දෙයෙන් කිසිම ප්‍රයෝජනයක් නොලැබීම. එතකොට අපි ඉස්සෙල්ලා කතා කරා ඔබට මතකද වක්කඩේ හකුරු හැංගුවා කියන එකට ගත්තේ මොකද්ද? පරිස්සම් කරගත යුතු දෙයක් අන්න ප්‍රයෝජනවත් නැති තැනක තැබීම. එහෙනම් අපිට මේක දෙක අයින් කරන්න පුළුවන්. දෙබරට ගල් ගැහුවා කියන්නේ දෙබර දන්නවනේ නේ? දෙබර කියන්නේ සතෙක් වේ කෘමියෙක් ටිකක් විසයිනේ. අපි ගල් ගැහුවොත් මොකද වෙන්නේ? අපිට ඇවිල්ලා අනිනවා. අනවශ්‍ය කරදරයක් අපි ඇති කර ගන්නවා. එහෙනම් පුස්ස බින්දා වගේ. ඒ කියන්නේ කිසිම දෙයක් අන්තිමට මුකුත් නැහැ. අර ගහපු බෙරේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ කියන වගේ අරුතක් මෙතන ඉන්නේ. පුස්ස බින්දා වගේ. දැක්කද ටිකක් සමානව යන්නේ? ඕගොල්ලන්ව ටිකක් තාර්කිකව මෙතනදී හුරු පුරුදු කරන්න ඕන නිසා. අපි 21ක් බලමු. කරදර විදිමින් සිටි කෙනෙකුට ඊට වඩා විශාල කරදරයක්. අන්න. ගහෙන් gediyenna වගේ, පරංගියා කෝට්ටේ ගියා වගේ, ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ. ගහෙන් gediyenna වගේ කියන්නේ පුතේ දැන් සමහරු කියනවා නිකන් කරදර එක පිට එනකොට ගහෙන් gediyenna වගේ යන්නේ මේවා එන්නේ කියලා. කෙනෙකුට ඒකට වඩා උචිත පිරුලකට අපිට යන්න පුළුවන්. පරංගියා කෝට්ටේ ගියා කියන එක අපේ දරුවෝ දන්නවා. කෙටි මගක් තිබියේදී දිගු මගක් පාවිච්චි කිරීම. නමුත් බලන්නකො තුන්වෙනි උත්තරේ මිනිස්සේ ගහින් වැටිලා මොනවා හරි කඩන්න ගියලා කියලා හිතමුකෝ. ගහින් වැටුනම තුවාලයක් වෙන්න පුළුවන්, කුඳු නාරටි කැඩෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක ගොනෙකුත් ඇවිල්ලා කුලප්පු වෙච්ච ඇන්නොත් මොකද වෙන්නේ? කරදර දෙකක් ඔහුට සිදු වෙලා තියෙනවා. ඒ අනුව අපි අන්න ගන්නවා කරදරයක් විදිමින් ඉන්න කෙනෙකුට තව ලොකු කරදරයක් ඇති වෙලා. මොකද ඒතර උත්තරේ ගහෙන් වැටුණු මිනිහට ගුණා ඇන්නා වගේ. අන්න එහෙම ගලප ගන්න. එතකොට දැන් ඔබ මේක ශ්‍රවණය කරගෙන ඉන්නකොට ඔබ දැන් අදහසක් ගන්නවා. සර් මේ ඔබට පුංචි මග පෙන්වීමක් කරන්නේ නොමිලේ ඔබේ විභාගයේ අර්ථවත් කරන්න. හොඳ ලකුණක් ගන්න. ඔබ අපිත් එක්ක ඉන්න නිසා අපි ඔබට උදව් කරන්නට ඕනේ. මේ බලන්නකො 22. තමන්ට අයිති නැති රාජකාරියක් කරන්න ගිහිල්ලා අන්න අමාරුවේ වැටෙනවා. එහෙම දේවල් වෙනවා නේ දෝන තරම්. ඕම් බලන්නකෝ උත්තර තුන. ආඩි 7 දෙනාගේ කැඳහැලිය වගේ. බල්ලගේ වැඩේ බූරුවා බාරගත්තා වගේ. ආචාර්ය රවටා කැත්ත හැදුවා වගේ. ආචාර්ය කියන්නේ පුතේ මේ සාමාන්‍යයෙන් අපි කම්මලක යකඩ වැඩ කරන කෙනෙකුට අපි නයිද කියන වචනේ පාවිච්චි කරනවා. නමුත් ආචාර්ය රවටා කැත්ත කියන්නේ අපිට යාව රවට්ටලා කැත්තක් හදන්න බෑ. එහෙනම් ගොඩක් ඔයගොල්ලෝ දන්නවා මේ ප්‍රසිද්ධ කියවන මොකද්ද? බල්ලගේ වැඩේ බූරුවා බාරගත්තා වගේ. තමන්ට අයිති නැති වැඩක් වෙන කෙනෙක් කරනකොට ඔන්න බහුල ලෙස භාවිතා කරන පිරුලක්. ඒකට ඔන්න අපි ප්‍රකාශනයක් ආදේශ කළා. අපි තව එකක් බලමු. වැරදි කරන අයට වැරදි කිරීමට පහසු වන අන්දමට කටයුතු කරන, කියන්නේ පෙළඹවනවා. වැරදි කරන අයට ඒ වැරද්ද තව ටිකක් කරන්න පොළඹවනවා. මෙන්න මේකට ගැළපෙන යෙදුම තෝරන්න ඕනේ. හොරාගේ අම්මගෙන් පේන අහුවා වගේ, මිටි තැනින් වතුර බහිනවා වගේ, පනින රිලවුන්ට ඉනිමන් තබනවා වගේ. අන්න පනින රිලවුන්ට අකුර එතන එන්න ඕනේ. රිලවුන් ඉනිමන් තැබුවා වගේ. ඉනිමන් කියන එක දන්නවනේ, ඉනිමගේ රිලවෙකුට ඉනිමගක් ඕනේ නැණි ගහකට යන්න උගේ සම්ප්‍රදාය පනින එක ගහට නගින එක.
අන්න එයාට ඒක තවදුරටත් ඉතින් වැඩි දියුණු කරගන්න අන්න අපි උදව් කරාම ඕක අපි කියන 24 බලමු. අහිතකර දෙයක් වෙනුවට තවත් අහිතකර දෙයක් ලබා ගැනීම. අහිතකර කියලා කියන්නේ පොතේ හිතකර නැහැ කියන එකනේ. කුස්ස බින්දා වගේ, ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ, දෙබරට ගල් ගැහුවා වගේ. දැන් අපි මේකේ කුස්ස බින්දා වගේ කියන එක දන්නවා, දෙබරට ගල් ගැහුවා කියන එක දන්නවා. එහෙනම් ඉගුරු දී මිරිස් ගත්ත කියන කතන්දරය ඔබ අහලා තියෙනවානේ. නේද? ඉගුරු සැර දෙයක්, ඊටත් වඩා සැර දෙයක් තමයි පුතේ මිරිස්. අහිතකර දෙයක් වෙනුවට ඊට වඩා ලොකු අහිතකර දෙයක් අපි ගන්නවා. මේක දෙවන රාජසිංහ රජතුමාගේ කාලෙට යන දෙයක්. ලම්දේසින් පෘතුගීසින්ව ඉලවලා ලම්දේසින්ව තමන්ට ලබා ගත්තා. ඊට පස්සේ පෘතුගීසින්ට වඩා අහිතකර තත්වයක් ලම්දේසින්ගෙන් උදා වුණා. අන්න එතකොට තමයි මේක කිව්වේ අපි කරගත්තේ හරියට ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් නේද කියලා. තේරෙනවද ඔබට? අහිතකර දෙයක් වෙනුවට තවත් ඊටත් වඩා අහිතකර දෙයක් අන්න ලබා ගත්තා. හොඳයි, අපි අවසාන වැකියට යමු. 25 වෙනි ප්‍රශ්න මේ බලන්න. කෙනෙකුගෙන් උදව් ලබමින් ඔහුටම විපත් කිරීම. ඔබගේ අය අපේ සමාජයේ ඉන්නවානේ නේද? ගඟෙන් වතුර බී මුහුදට ආවඩනවා වගේ, කටුස්සගේ කරේ රත්තරම් බැඳා වගේ, අඟේ ඉඳන් කන කනවා වගේ. එතකොට මේකේ අපි උත්තරයට ගන්න යන්න අඟේ අඟ අඟ කියන තැන අං ඉඳන් කන කනවා වගේ. දැන් ගඟෙන් වතුර බී මුහුදට ආවඩනවා කියන එකත් කිට්ටුවෙන් යනවා. කියන්නේ අපි ගඟට ගඟෙන් අපේ දියපිපාසය සපුරා ගත්තේ. නමුත් අපි ආවඩනවා කියන්නේ මුහුදේ ಗುಣ ප්‍රශංසා කරනවා. එතන තියෙන වෙනසක් ඒ ප්‍රයෝජන අරගෙන ප්‍රශංසා කරනවා. මෙතන තියෙන පුතේ විපත් කිරීම කියන වචනේනේ. විපත් කිරීම කියන එක දිගන්න යන කනවා. අංගේ ඉඳන් කන කනවා වගේ කියන යෙදුම අපිට අන්න ගන්න පුළුවන්. දැන් බලන්න මේ හැම වචනාර්ථයක් තුලම අපි බොහොම කල්පනාවෙන් තේරුම් බේරුම් කරගෙන ඒක කරගන්නට ඕනෙකම තිබෙන. හොඳයි. ඔන්න සර් අද මේ පුංචි වීඩියෝ තුලින් අපනා YouTube channel එක හරහා ඔබට මා මග පෙන්වුවේ තවත් පුංචි ගැටලු කිහිපයක්. ශීඝ්‍ර පුනරීක්ෂණ පාඩම් මාලාවක අපි ඔබට විභවිතාමාන 500ක් කරා යන ඉලක්කගත වැඩසටහනක අදත් අපි ඔන්න පුංචිම පුංචි වීඩියෝ එකක් කරා. පොඩි ප්‍රශ්න ටිකක් වුණත් මා හිතන ඔබට යම් අදහසක් මේකෙදි ලබා ගන්න පුළුවන් වුණා කියලා. ඔන්න අපි එතකොට අද කතා බහ කළේ ඔන්න ප්‍රකාශන ආදේශනේ. ඉතින් මෙන්න මේ විදිහේ විභවිතාමාන 14ම ආවරණය වන කෙටි ශීක්‍ර ගැටළු ගණනාවක් ඉදිරියේදී YouTube channel එකට එනවා පුතේ. උදාහරණා, ඒ නිසා අවදියෙන් ඉන්න, නිරන්තරයෙන්ම පාඩම් එක්ක එකතු වෙන්න, තවත් යාළුවෝ එකතු කරගන්න. අර මං කලින් කිව්වා වගේ subscribe කළ නැත්නම් subscribe කරන්න. එතකොට ඔබට පාඩමක් දාපු ගමන් දැන කියා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔන්න මේ අත්වැල් ඔබට විභාගයේ වෙනුවෙන් 3-4 දරුවන්ටත් මේක වටිනවා. ඒගොල්ලන්වත් සම්බන්ධ කරගන්න. හරිද? හොඳයි, එහෙනම් අපි අදට සමු ගන්නවා සර්. අපි තවත් මෙවැනිම කෙටි වීඩියෝ එකකින් ඔබේ විභාගයේ ඉලක්කගත දැනුම වෙනුවෙන් නොමිලේම ඔබගේ නිවසට අපනා YouTube channel එක හරහා සර් ඔන්න ලබා දෙන්න කටයුතු කරන නිසා නිරන්තරයෙන් අවදීන් සිටින්න, අපිත් එක්ක එකතු වෙන්න, අපි පහසුවෙන් මේවා ඉගෙනගෙන විභාගයෙන් විශිෂ්ට ජයක් ලබා. එහෙනම් සර් ගිහිල්ලා එන්න තවත් මෙවැනි වීඩියෝ එකකින් අපි ඔබ මුණ ගැසෙන. එහෙනම් අපනා YouTube channel එක අමතක කරන්න එපා. සර් ගිහිල්ලා එන්න. ආයුබෝවන්.